আই বোয়ান কিলা পিলিগান আদাত এসএলটিউ কে ইউটিউব চ্যানেল এর থেকে কতলা ইন ওগুলো হামদিনিকম ইদিন গন্ন আদ দাওসে ওগুলান্ট তাওয়াত বেদগত ওয়েটা মাতৃকাওয়াক গেন তমাই আদ কথা করন্ন ইয়ানি আদ আপি বলমু কোহমদ মে ইউকে ওয়ালা কস্ট অফ লিভিং এর তিয়েনি কে মুকদ গোডা দেনিক বাওগে দাস টিকেম কমেন্ট হারাহা মেসেঞ্জ হারাহা আপু দেয়াত তমাই মন ওয়াগেদ মে কস্ট অফ লিভিং এর তিয়েনি মন মন নগর ওয়ালদ আডুয়েন তিয়েনি ওয়াডিয়েন তিয়েনি কোহমদ ম্যানেজ করগানি মেন মে দিওয়াল গেন কিপ দেনি মহালা তিবুনা ඉතින් අද මම ඔයගලන්ට මේ මගේ ආටිකල් එක කරහා ඒ දේවල් පැහැදිලි කරලා දෙන්නම්. ඔයාලට පුළුවන් දාලා අදහසක් ගන්න ඒක බලලා මොන වගේද මෙතනදී තියෙන්නේ කියලා. ඉතින් මෙතන ඔයගලන්ට 100ට 100ක්ම අදහස ගන්න බෑ. ඒක හරහා ඔයගලන්ට දැනගන්න පුළුවන් යම් කිසි දුරකට ඔයගලන්ට කොහොමද cost of living එක වෙන්නේ කියලා. ඉතින් ගොඩක් දේවල් ඔයගලන්ගේ පෞද්ගලික තීරණ මත වෙනස් වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක ඔයගලන්ගේ දාලා අදහසකට විතරක් අතු කරගන්න. ඉතින් එහෙනම් වැඩි වෙලා ගන්නේ නැතුව අපි කතා කරමු මේ දේවල් මොනවද කියලා. ඉතින් අදත් මතක් කරනවා SLTU K channel එකට subscribe කරලා නැති නම් ඔයගලන්ට පුළුවන් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඒ වගේම තමයි ඊට දකුණු පැත්තේ යන තියෙන bell icon එක නොවරදවාම click කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගාම ඔයගලන්ට ඒකේ notification එක ගෙන ගන්න කියාවක් තියෙනවා. ඒ වගේම SLTU K official SLTU K English preparation app කියන Facebook group වගේම මගේ අනිත් YouTube channel එක තියෙනවා job expo කියලා. ඒකටත් එකතු වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒවත් subscribe කරලා තියාගන්න like කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙනම් අපි ඉක්මනින්ම cost of living එක ගැන බලන්න යමු. ඉතින් ඒ සඳහා මම භාවිතා කරන්නම් මගේ website එකේ මම දාලා තියෙන article එක. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් ඒ article එක උතුලා බලන්න. මම link එක දාලා තියනවා description එකේ. ඉහිල බලන්න article එක කොහොමද තියෙන්නේ කියලා. මම ඒක භාවිතා කරලා ඔයාලන්ට තොරතුරු කීපයක් ලබා දෙන්නම්. ඉතින් මෙන්න මේ විදිහට මම ආවා මගේ sltuk.com එකේ ආටිකල් page එකට. ඉතින් එතනදී මම දාලා තිනවා cost of living in united kingdom කියලා මෙන්න මේ වගේ ආටිකල් එකක්. ඉතින් මේ ආටිකල් එක ඔයගොල්ලෝ සම්පූර්ණයෙන්ම බලන්න ගොඩක් තොරතුරු වලට මේ හරහා දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට like කරන්න share කරන දේවල් කරන්නත් මෙතනදී හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම ඔන්න පල්ලෙහාට ආවොත් එහෙම මෙතනදී මම දල අදහසක් ගන්න ඔයගොල්ලන්ට ලබා දෙන්න තමයි මේ තොරතුරු එකතු කරගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට හිමින් සැරේ මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ආසන්න වශයෙන් මොන වගේද වෙන්නේ කියලා ඉරලා මම මෙතන උඩ ඡේදයේදී දාලා තියෙනවා සම්පූර්ණ වේදමක් ගැන. එතනදී ෆැමිලි එකක් සහ තනියම ඉන්න කෙනෙක්ට කොහොමද කියලා තමයි ආසන්න වශයෙන් දාලා තියෙන්නේ. විශේෂයෙන් මෙතනදී ස්ටුඩන්ට් අයටත් ඔයගොල්ලන්ගේ ගණන් හදා ගන්න පුළුවන් මේක හරහා. ඉතින් ඒ වගේම cost of living in the UK dependent upon the number of family members. ඒ කියන්නේ ඔයාලගේ ෆැමිලි එකේ කී දෙනෙක් ඉන්නවද? ඔයාලගේ පවුල අයත් එක්ක ඔයාලා කී දෙනෙක් එකතු වෙලා ඉන්නවද මේ ගෙදර කියන එක අනුව ඔයාලට යන වියදම් වෙනස් වෙනවා. ඉතින් මෙතනදී මම 4 දිනකට යන වියදම් තමයි මේ විදිහට දාලා තියෙන්නේ. ඉතින් 4300 4650 අතර මුදලක් ආසන්න වශයෙන් පවුම් වල අගයක් මෙතනදී ඔයගලන්ට වියදම් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි cost of living in the UK as a family of 2 or shared by 2 individuals. ඒ කියන්නේ ඔයාලා ෆැමිලි එකක් විදිහට දෙන්නේ කොහොම එහෙම නැත්නම් දෙන්නේ එක්ක මේක ෂෙයා කරගෙන ඔයගොල්ලෝ ජීවත් වෙනවා නම් එතකොට ඔයගලන්ට කොහොමද මේකේ තියෙන වියදම් කියලා තමයි මෙතන ඇතුළත් කරලා තියෙන්නේ. එතනත් පවුම් 2650 3200 වගේ අතර රේන්ජ් එකක ඔයගොල්ලන්ගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔයගොල්ලන්ගේ රෙන්ට් එකටත් එක්ක එකතු කරලා තමයි දාලා තියෙන්නේ. ඒ වගේම මෙතනදී ඔයගොල්ලන්ගේ යුටිලිටි බිල්ස් ගැනත් මම මෙතනදී අතුලත් කරලා තියෙනවා. නමුත් මේ දේවලුත් අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න පුළුවන් ඕගොල්ලෝ භාවිතා කරන දේවල් අනුව. ඒක නිසා හරියටම මේක 100%ක් නිවැරදිම අගය නෙමෙයි. ඔයගලන්ට මේ හරහා යම් කිසි අවබෝධයක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ස්ටුඩන්ට් කෙනෙක් නම් එයාටත් කොහොමද කියලා මම මෙතන දාලා තියෙනවා. ඉතින් එයාගේ average cost of living එක මෙතනදී 1100ක් 1650ක් වගේ වෙන්න පුළුවන් එයාගේ rent එකත් එක්කම. ඉතින් එයා rent එකට ඉන්නේ කොතනද කියන එක අනුව මේක අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. විශේෂයෙන්ම ඔයා නගරපදව ඉන්නවා නම් ලන්ඩන් නවට ඉන්නවා නම් ලන්ඩන් වල ඉන්නවා නම් ඔයාගේ දේවල් වෙනස් වෙනවා. ඒ වගේම ඔයා යුනිවර්සිටි හෝල් වල ඉන්නවා නම් එතනදී ගණන් වෙනස් වෙනවා. ඒ වගේම ඔයා නගරින් ඈතට ගිහිල්ලා ජීවත් වෙනවා නම් එතනදී වෙනස් වෙනවා. ඒක නිසා මේක සාමාන්‍ය අගයක් විදිහට තමයි දීලා තියෙන්නේ. ඉතින් මේක එක පුද්ගලයෙකුට තමයි මේ මම සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී තම තමන්ගේ ඉන්න අයත් එක්ක මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ හදලා බලන්න. ඉතින් ඒ වගේම මම පොඩි වගු කීපයක් දාලා තිනවා ඔයගලන්ට අදහසක් ගන්න. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතන සහ ඔයගලන්ට නිතර අවශ්‍ය වෙන භාණ්ඩ කීපයක මිල මම මෙතන සඳහන් කරලා තිනවා. විශේෂයෙන්ම මතක තියාගන්න මේ දවස්වල තියෙන මිල වෙනස් වීමත් එක්ක මේක නිරන්තරයෙන්ම සමහර අවස්ථාවලදී වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න මේකිනුත් ඔයගොල්ලෝ අදහසක් විතරක් ලබා ගන්න.
ඒවගේම තමයි ඔගලන්ට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔගොල්ලෝ බඩු මිලදී ගන්න ෂොප් එකේ කියන්නේ වා මොන හරි සුපර් මාකට් එකකින් බඩු ගන්නවා නම් ඒ ගන්න සුපර් මාකට් එක අනුවත් මේක වෙනස් වෙනවා ඒකත් අනිවාර්යයෙන්ම තීරණය කර ගන්න ඕන ඔගොල්ලන්ගේ මුදල් වැය කරනකොට කොයි වගේ ඒවෙන්ද අඩු වේවෙන්ද වැඩි වේවෙන්ද ඔගොල්ලෝ බඩු ගන්න කියලා. ඉතින් මෙතනදී ආසන්න වශයෙන් තමයි මම දාලා තියෙන ඔයගලන්ට හාල් වලට කොච්චරද බිත්තර ගන්නවා නම් කොහොමද 12 පැක් එකක් ගන්නවා නම් ඒ වගේම කිරි ලීටර් විදියට තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් ඒව ගන්නකොට කොහොමද ඒ වගේම බ්‍රෙඩ් වලට චීස් වලට මෙන්න මේ වගේ ඇපල් බනානා ඔරේන්ජ් වගේ සාමාන්‍ය භාවිතා වෙන භාණ්ඩ කීපයක මිල තමයි මෙතන ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන සමහර දේවල් නම්බියෝ කියන මේ cost of living compare කරන වෙබ්සයිට් එක භාවිත කරලා සමහර තොරතුරු ලබාගෙන තියෙනවා. මොකද ඒගොල්ල තමයි ලෝකයේ ජනප්‍රියම වශයෙන් මේ cost of living ගැන මේ compare කරන දේවල් කරන්නේ. ඒගොල්ල තමයි මේ රිසර්ච් ගොඩක් වෙලාට කරලා තියෙන්නේ. ඒක හොඳ වෙබ්සයිට් එකක් වලට එහෙරා තොරතුරු දැනගන්න පුළුවන් මීට වඩා දේවල්. නමුත් මම එතනදී සමහර sources අරගෙන ඔයගලන්ට මෙතන දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතන තවත් බැලුවොත් එහෙම ඔයගලන්ට අනිත් එළවලු වර්ග වලට කොහොමද යන්න කියලා ඒ වගේම වතුර මේ වගේ දේවල් වලට ඒ වගේම බියර් කවුරු හරි කන්සියුම් කරනවා නම් ඒගොල්ලන්ට කොහොමද යන්නේ මේ දේවල් උත් මෙතන ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ රෙස්ටුරන්ට්ස් වලට වගේ යනවා නම් ඒ දේවල් වලට කොහොමද වෙන්නේ ඒ වගේම ට්‍රාන්ස්පෝටේෂන් වලට කොහොමද වෙන්නේ කියන දේවල් උත් මෙතනත් මම ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම මේ වගේ දේවල් ටිකක් මම අපහු නැවතවතාවක් වෙනම ඇතුළත් කරලා තියෙනවා. මේ දේවල් උත් කතා කරමු. ඉතින් මෙතනදී රෙස්ටුරන්ට් ඇන් කැෆේස් බැලුවොත් එහෙම ඔයගලන්ට සාමාන්‍ය නෝමල් මීල් එකකට 12ක් වගේ යන්න පුළුවන්. ඒ වගේම මැක්ඩොනල්ඩ් වගේ වට යනවා නම් ඒව ගන්න දේවල් වලනවා ඔයගලන්ට වෙනස් වෙනවා. ඉතින් මෙතන 6ක් වගේ දාලා තිනවා. ඔයගොල්ලෝ කොෆි එකක් කැපචිනෝ එකක් ගන්නවා නම් එතනදී 2.76ක් වගේ ඒ වගේ දේවල් මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ට්‍රාන්ස්පෝටේෂන් පැත්ත බැලුවොත් එහෙම ඔයගලන්ට මන්ත්ලි පාස් එකක් ගන්න පුළුවන් මේ ට්‍රාන්ස්පෝර්ට් වලට ඒ දේවල් වලට යන මීල ගණන් මෙතන ඇතුළත් කරලා තියෙනවා. වන් වේ ටිකට් එකකට යන ගණන් ඒ දේවලුත් ඔයගලන්ට බලන්න පුළුවන් ගැසලින් වලට කොච්චරද ඒ දේවලුත් මෙතන ඇතුළත් කරලා තියෙනවා. යුටිලිටීස් බැලුවොත් එහෙම ඒවත් එහෙමයි ඔයගලන් ඉලෙක්ට්‍රොනික දේවල් වලට ඒ දේවල් වලට යන අනුව වෙනස් වෙනවා. බිල් එක ඉන්ටර්නෙට් බිල් එක ඔයගලන්ට මෙතනදී ස්පීඩ් එක අනුව වෙනස් වෙලා ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ තොරතුරු කීපයක්ම මෙතන දාලා තියෙනවා ඔයගලන්ට හිමිසරේ බලන්න පුළුවන් ස්කූල් වලට කොහොමද මන්ත්ලි රෙන්ට් එක මේ සම්බන්ධෙලුත් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන් මම ඊළඟට දාලා තියෙනවා තව වගුවක්. එතනදී ඇවරේජ් රෙන්ට් එක 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 රීජනල් අනුව මම මෙතන දාලා තියෙනවා. ඉතින් මෙතන රීජන් එකත් එක්ක ඔයගලන්ට බලා ගන්න පුළුවන් නෝත් ඊස්ට් වල පවුම් 530ක් ඒ වගේම යෝක්ෂයර් වල මෙතන 550ක් ඊස්ට් මිඩ්ලන්ඩ් වල 561ක් ඔය විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඕවත් ඔයගලන්ට සලකා බලන්න පුළුවන් ඕගොල්ලෝ මොන හරි ප්‍රදේශයක් තෝර ගන්නකොට ජීවත් වෙන්න. ඉතින් ඔය විදිහට ඔයගලන්ට එකත් බලන්න පුළුවන්. ඒ වගේම මම මෙතන ආයෙ කොටසක් දාලා තිනා ලිවිං කොස්ට් ඉන් ද UK ෆෝ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කියලා. තව පොඩි කොටසක් ඔයගලන්ට දාලා තිනා එකත් ඔන්නම් කියවලා බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි UK කියලා කියන්නේ ඔයගොල්ලෝ අනිත් රටවල් එක්ක ගත්තට පස්සේ ටිකක් එක්ස්පෙන්සිව් වැඩි රටක්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මේ රට තෝරගන්නවා නම් ඒ වියදම් වලට හැඩ ගැහෙන්න බලාගෙන තෝරගන්න. මොකද කැනඩා ඕස්ට්‍රේලියා එක්ක ගත්තත් ඔයගලන්ට UK වල ටිකක් මිල වැඩි බව බලා ගන්න පුළුවන්. නමුත් ඔයගලන්ට මේ හම්බ වෙන වැටුප් වලින් ඒ දේවල් මැනේජ් කරගන්න හැකියාවක් තියෙනවා. මොකද UK වල ඕනතරම් මිනිස්සු ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ මිල මුදල් ඒගොල්ලෝ මැනේජ් කරගන්නවා. ඒක නිසා ඒක තමන්ගේ යටේ තියෙන කාරණාවක්. ඒකත් අනිවාර්යෙන්ම අතර තියාගන්න. ඉතින් අද එක්ස්පෙන්සස් කියලා මම ආපහු ට්‍රාන්ස්පෝටේෂන් වලට දිවිස්තර ටිකක් ඒ වගේ යුටිලිටි වලට ඒ වගේ දේවල් ටිකක් කපුම්ම දාලා තිනවා. ඔයගලන්ට බලන්න පුළුවන්. විශේෂයෙන්ම චයිල්ඩ් කෙයාර් වලට යන ගණන් පොඩ්ඩක් දාලා තිනවා. මොකද ළමයි එක්ක යන අය ඉන්නවා. ඉතින් ප්‍රී ස්කූල් වලට කින්ඩර් ගාඩන් වලට ඒ දේවල් වලට යන ගණන් ඒ වගේම ප්‍රයිමරි ස්කූල් වලට අවුරුද්දකට කොච්චරයිද මේ වගේ දල අදහසක් ඔයගලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මට ඔයගලන්ට මේ cost of living එක ගැන අවබෝධයක් ලබා දෙන්න තියෙන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ආටිකල් එකට ඇවිල්ලා තමන්ට අවශ්‍ය දේවල් මේකෙදි කියවලා බලන්න මොන හරි දෙයක් ඔයගලන්ට ගන්න තියෙනවද කියලා. ඉතින් ඒ වගේම තමයි ඔයගලන්ට මීට වඩා දෙයක් දැනගන්න අවශ්‍යයි නම් ඔයගලන්ට පුළුවන් Google කරන්න Numbio website එක. ඔයගලන්ට ඒ හරහා තවත් වැඩිදුර තොරතුරු දැනගන්නත් හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් මෙන්න මේ ටික තමයි ඔයගලන්ට අද දවසේ මේ හරහා පැහැදිලි කරන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයගලන්ට මේකෙන් යම් කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මොකද මෙතන තියෙන දේවල් ඔයගලන්ට එකතු කරලා හදලා බලන්න පුළුවන්. ඔයගලන්ට මාසිකව ලැබෙන වැටුප් ඔයගොල්ලෝ දැනට දන්නවනම් ඒ හරහා කොහොමද කෙරෙන්නේ කියලා. නමුත් දැන් ඔයා ස්ටුඩන්ට් යන කෙනෙක් නම් ඔයා දන්නේ නැහැ ඔයාට කොච්චර මුදලක් උපයන්න පුළුවන් වෙයිද කියලා. ඒක නිසා ඔයගොල්ලෝ ඒක ගියාට පස්සේ තමයි මැනේජ් කරගන්න සිද්ධ වෙන්නේ.
ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන දෙය තමයි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යනවා නම් ඔයගොල්ලෝ තනියම යන කෙනෙක් නම් ඔයගලන්ට ලොකු දෙයක් කරන්න සිද්ධ වෙනවා ඔයගලන්ගේ මේ වැය වෙන මුදල් වලට මොකද ඔයාලට part time කරන්න පුළුවන් සතියට බෑ 20ක් වශයෙන් ඉතින් ඒ වැඩ කරන දේවල් වලින් හම්බ කරන මුදල් ටික ඔයගොල්ලෝ නිසියාකාරව මැනේජ් කරගන්න ඕන ඔයාලගේ මේ වියදම් පියව ගන්න නම් දෙන්නේ කො එහෙම නැත්නම් මේ ෆැමිලි එකක් විදිහට ගිහිල්ලා ඉන්න අයට එතනදී ලොකු ගැටලුවක් එන්නේ නැහැ මොකද dependent full time work කරන්න පුළුවන් මේ student යන කෙනෙකුට ඒක නිසා එයාට ඒ මුදල් එකතු කරගන්න පුළුවන් ඔයාලගේ වියදම් වලට විශේෂයෙන්ම එතකොට ටිකක් වැඩිපුර මාසෙ වුණොත් දෙන්නම කොහොම හරි කරලා university fee එක උනත් ගෙවා ගන්න try එකක් දෙන්න පුළුවන් නමුත් තනියම යන කෙනෙකුට ටිකක් අමාරුයි university fee එක ගෙවා ගන්න ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ ඉතින් එහෙනම් මේ කොටසින් අද දවසේ වීඩියෝ එක අවසන් කරන්න තමයි යන්නේ. ඉතින් පොඩි දේවල් ටිකක් තමයි ඔයගලන්ට කියන්න තිබුණේ. ඉතින් නමුත් ඔයගලන්ට මේකෙන් යමක් ගන්න තියෙනවද දන්නේ නැහැ. තියෙනවා නම් ඔයගල අනිවාර්යයෙන් මේක ලබා ගන්න. ඉතින් වීඩියෝ එක මොන හරි දෙයක් ඔයගලන්ට ගන්න දෙයක් තියෙනවා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න සමතක කරන්න එපා. ඉතින් ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහිල්ලෙන්න වීඩියෝ එකත් එක්ක ඉතිලා අවසන් කරන බැලුවට ඔයගලන්ට ගොඩක් ස්තුතියි. ඒ වගේම SLT UK channel එකට subscribe කරලා තියාගන්න කියන පණිවිඩෙත් එක්කම හැමෝටම සුබ දවසක්.